හඳන්න එපා මංගලි. ඔයා කොහොමද සහතිකේටම කියන්නේ? නිම්සරාගේ නංගි බැඳලා ඉන්නේ කොසලොමයි කියලා. අනේ ඒක හිම නොවෙනව නම් කොච්චර හොඳද? ඒත් ඉතින් රුපියල් 50000ක් නෑ නට දෙන්න තරම් කෙනෙක් වෙන කවුද ඉන්නේ? ඒක නම් ඇත්ත. අපි වගේ ක්ලාක් කෙනෙකුට පුළුවන් ඈ ඔය වගේ දෙයක් කරන්න. දැන්වත් ඔයාට තේරෙනවද? බලා ඉන්න එකේ තේරුමක් නැහැ කියලා. මේ නෑ නෑ මට නිකමට කියුනේ. මම යන්න මංගලි. ඔයා බය වුණා නේද මං ඔයාට බණී කියලා? එහෙම නෑ. ඔයා තමයි මට දැන් ඉන්න හොඳම යාළුවා. මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් තින්නේ ඔයා විතරයි නිමල්. ආ මේ ළමයාත් ඇවිත් ඉන්නේ. මංගලි බල්ලයන් ආව හාෆ් ඩේ දාලා. අද පන්තිත් නෑනේ අපේ අම්මා. හොඳයි හොඳයි. මංගලි ඔය පහන් පූජාව නවත්තලා දාලා මට බොන්න තේ එකක් හදාම් පුතේ. දිව ගිලෙන්න එනවා. මංගලි ඔයාගේ අකමැත්තක් නැත්තම් තේ එක හදනකම් මට ළඟට වෙලා කතා කර කර ඉන්න පුළුවන්. මේ මගුලත් හරි ඒ මගුලත් හරි අද නම් බලන්න ගිය ඔත්තුවක් ගජ රාමයට ගැලපිලා වගේ. ගජ රාමයට කිව්වට ඉතින් 157ක් කේන්දර දෙක ගැලපෙනවා. හැබැයි ඉතින් තව මාස දෙකකට පස්සේ ගෞරවට මංගල යෝග නැ මේ. දලදා හාමුදුරුවනේ මේ අපේ කොල්ල ගැන කියන්නේ නැතුව ඉතින් පොඩියට හරි මගුලක් අරගෙන දෙන්නව එක තැන් කරන්න වෙනවා. මංගලී දිහා බලන් ඉඳලා බෑ. මල්ලිකෝ උන් දෙන්නම මේකට කැමති නෑ. පුංචි කාලේ ඉඳලා අයිය නගෝ වගේ එකගේ හැදිලා කොහොමද ඒකට කැමති වෙයිද? නෑනල මස්සිනාල වෙච්චි දෙන්න කැමති කරගන්න එක මං කරගන්නම්කෝ. ඔයා ඔය ඕන නැති කතා නොකිය ඉන්න. නිම්මි ඔය කෑ ගැහුවට මගේ වචනෙට පිටින් යන්නේ නැහැ. ඒකේ සුංගිවාගේ නෙවෙයි. නිම්මි ඔය කසාදෙට කැමති නම් ඒ ගැන මන්තරන් හතුරන කෙනෙක් නෑ මල්ලිකෝ. මොකෝ මගේ කොල්ලන්ට හොදක් වෙන්නේ. හේත් පොඩ්ඩක් හිතුවනම් අපේ මංගලීට ඔය වගේ රස්සාවක් නැති ජීවිතය ගැන බරක් හැලුව නැති කොල්ලෙක් කවදාවත් යෝජනා කරනවද? මේ නිම්මි අපේ කොල්ලව හදලා ගනි. ඔහේ පොඩ්ඩක් පැත්තකට වෙලා කට පියාගෙන හිටියොත් මට ඒ හොඳටම ඇති. මේ වගේ පුංචි පුංචි වැඩ නම් මටත් කරන්න පුළුවන් සර්. මං ඕ ලෙවල් වලට කොමර්ස් කරලා තියෙනවා. ආ වෙරි ගුඩ් වෙරි ගුඩ්. මම මැඩම්ට කතා කළා. තුව ළඟදිම මගේ ඇසිස්ටන්ට් විදියට පත්වීම ලබයි. මැඩම් කැමති නේද සර්? එතකොට මම වැඩ කරන්න ඕනේ ෂෝරූම් එකේද? මැඩම් කැමති. හරි ඔයටි කම්ප්ලීට් කරන්නකෝ. මම යන්න ලෑස්ති වෙනවා. දුවත් ලෑස්ති වෙන්න මාත් එක්ක ෂෝරූම් එකට යන්න. මේ ඇසිස්ටන්ට් නෙමේ චීෆ් ඇකවුන්ටන්ට් පෝස්ට් එක හම්බුණත් මේ ගේන් අඩියක් තියන්න ඇලියට. මම මේ බොහොම හොඳින් කියන්නේ. ෂෝරූම් ගන්න යන්න. මාර සතුටක් නෑ ආවේ කිව්ව ගම. ඔච්චර මානුෂික වෙන්න එපා සර්. ඉෂු මිස්ටර් බෙන්නට් ඉෂු මිස් කේසර්ගේ කිසිම වෙනසක් නෑනේ. නෑනේ. උගල හැමෝටම ඕනේ අපි වගේ දුප්පත් මිනිසුන්ව සර්ලගේ දාසිය විදියට හැමදාම තියාගන්න. තම්බුව මම මේ කතා කරන්නේ දුප්පත් මිනිස්සු ගැන නෙමෙයි.
මං ආදරය කරන ගෑනු ළමයා ගැන මං කැමති නෑ ඔයා මගෙන් ඈතට එනවට ඒ විදිහට මේ හැම කෙල්ලෙක්වම ආරක්ෂා කරන්න මං පරමාදර්ශියෙක් නෙමෙයි මොන පිස්සුවක්ද මේ ආදරය කියන්නේ පිස්සුවක් තමයි මට මගේ ගෙදර තරම් කොහෙවත් විශ්වාස නැහැ शोरूम जो बेरे गौरव कसाद बंदी ना करो वाट हिता गंड बेरी तीरने मामा गानी।